ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. ක්‍රමසහවිදී කාරක සභාව හැටියට අද දිනේ පවත්වපු අපගේ කාරක සභා රැස්වීමේදී අපි ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ ඩිජිටල් යටිතල පහසුකමක්, එම නැත්තම් ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන ඒ ක්‍රියාදාමය ලංකාවේ රාජ්‍ය අංශයට යොදා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල UNDP එක විසින් අපට දැනුවත් කිරීමක් කළා. ලෝකයේ අනික් රටවල කොයි ආකාරයටද මේක කරලා තියෙන්නේ, අපේ කලාපීය රටවල වුණ ඉන්දියාව මේක දැනටමත් ක්‍රියාත්මක කරලා තිනවා, බංගලිදේශයේ නැවතමත් ක්‍රියාත්මක කරලා තිනවා, පාකිස්තානයේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. නමුත් ලංකාවේ මේ කටයුත්ත කිරීමට තිබෙන බාධාව, ඒක නිවැරදිව කරනවා නම් රටේ සෑම පුරවැසියෙකුටම නිශ්චිත හඳුනාගැනීමේ අංකයක් සියලුම රාජ්‍ය ආයතන වෙත ලැබෙනවා. ඒ වගේම රජයේ සේවාවන්, ග්‍රාම සේවකගේ ඉඳන් රාජ්‍ය අමාත්‍යාංශයක් දක්වා වෙන සේවාවන් ලබා ගැනීමේ ලොකු පහසුකමක් ලැබෙනවා. ඒ වගේම දත්ත හෝමාරුව ඒ රාජ්‍ය ආයතන අතර සිදු වෙනවා. දැනටමත් අපිට වාර්තා වෙච්ච හැටියට මෙතන කරුණු හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව එක විදිහකට, පාස්පෝර්ට් දෙපාර්තමේන්තුව තව විදිහකට, දේශආදන් දෙපාර්තමේන්තුව තවත් විදිහකට, අධ්‍යාපන අමාත්‍යාංශයේ එව නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ නොඑක් ආයතන වෙනස් විදිහට තමන්ගේම වූ ඩිජිටල් කරණයන් කරගෙන ගියාට සාමූහික ක්‍රියාදාමයක් නැහැ. ඉතින් අපි විශේෂයෙන්ම එම අපගේ ඩිජිටල් අමාත්‍යාංශයට අපි යොමු කළා දශකයකට අධික කාලයක් පමා වෙලා තියෙන රටේ ආදායම් එකතු කිරීම පිළිබඳව තිබෙන ආයතන තුන විධිමත් ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීම සඳහා සියලුම ගෙවීම් කටයුතු හා ගණදෙනු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මත කිරීමේ අවශ්‍යතාවයත්, රටට ගෙන්නන ආහාර, ඉන්ධන, ඒ වගේම විශේෂයෙන්ම බෙහෙත් වර්ග, ඖෂධ, පොහොර වැනි දෑ වලට විනිවිද පෙනෙන සුළු ආකාරයට සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික හෝමාරු මධ්‍යස්ථානයක අවශ්‍යතාවයත් අපි ඔවුන්ට පෙන්ලා දුන්න මේ කමිටුවේ මීට කලින් මතුවෙච්ච කරුණු මත. ඒ වගේම තවත් කාරණයක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද මේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු සුරාබදු ප්‍රමාණය රුපියල් මිලියන 600කට ආසන්න දෙයක් කියලා නොඑක් නිලධාරීන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේකේ යථා තත්ත්වය තමයි 2024 6 මාසේ 30 වෙනකොට සුරාබදු දෙපාර්තමේන්තුවට මිලියන 675ක බදු අයවිය යුතුව තියෙනවා, අය කරගෙන නැහැ. මිලියන 675ක බදු අයවිය යුතුව තිබෙනවා. මේකෙන් WM මෙන්ඩිස් සමාගමේ තියෙනවා මිලියන 3447ක්, වයඹ ඩිස්ටිලර්ස් වල තියෙනවා මිලියන 560ක්, වයඹ ස්පිරිට් වල තියෙනවා මිලියන 281ක්, ග්ලෝබ් බෙන්ඩර්ස් වල තියෙනවා මිලියන 1148ක්, මැකලම් බ්‍රුවරිස් වල තියෙනවා මිලියන 619ක්, කළුතර සම්පකාරයේ තියෙනවා මිලියන 17ක් විදිහට. එතකොට මීට කලින් මේ ආකාරයට බදු නොගෙවා හිටපු අය පින්ලන්ඩ්, සිනර්ජි සහ රන්දෙනිගල, ඒගොල්ලන්ගේ බදු ගෙවීම කරලා තියෙනවා. ඉතින් මේකෙන් සමහර ඒවා කළුතරයක වහලා දාලා තියෙනවා, තවත් සමහර ඒවායි නීතිමය කටයුතු පිළිබඳ ප්‍රශ්න ඇති කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේක ඕනෑවට වඩා පමා කිරීම නිසා කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ වගේම මේ බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය හා මේ සුරාබදු දෙපාර්තමේන්තුව බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ ක්‍රියා නොකිරීම නිසා අපි හිතන විදිහට මේ විදිහට බදු නොගෙවා තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ හැකියාව මොවුන්ට ලැබිලා තියෙනවා. ඉතින් මොකද ගිය අවුරුද්දේ 2023 නොවැම්බර් මාසේ පළවෙනිදා මෙවැනි බදු නොගෙවීමක් නිසා తాවකාලිකව මොවුන්ගේ බලපත්‍ර නතර කළා. අන්නේ අවස්ථාවේදී ඔවුන් නැවත බදු ගෙවීම ආරම්භ කළා දවස් 4ක් ඇතුළත. නමුත් ඊට පස්සේ නැවතත් බදු පැහැර හැරීම් කළාට මේ කමිටුවෙන් දීපු නියෝග දෙසැම්බර් මාසේදී මේ බලපත්‍ර తాවකාලිකව නතර කරලා බදු එකතු කරන්න කියලා ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ බදු ප්‍රශ්න මේ විදිහට මතුවලා අධිකරණ ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අධිකරණ තීන්දුව මොකක්ද කියන එක හරියටම අපිට මේ වෙනකන් ලබා දීලා නැහැ. කෙසේ නමුත් මේ බදු අය කර ගැනීම සඳහා
මේ බලපත්‍ර තාවකාලිකව නතර කරලා බදු අය කර ගැනීම සිදු කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශයට අපි ලිඛිතවම දැනුම් දීලා තියෙන බව ප්‍රකාශ කරන්න ඕනේ මේ කමිටුව වෙනුවෙන්.